Yo misma me guío a la libertad. José Gabriel, José Gabriel, el cóndor Kanki, el gran Tupaki, es Tupac Amaru, el gran Tupac, que son mis hermanos cordilleranos. यूरोपे आर्थिक अर्बुद वक्र प्रतिपाल मोटरथ समागम फोर्ट समागम यटते जगुव सह लैंड्रो प्रकट सन्नाम विकुनादेमीमट फोर्ट सिदुना इत लाभ लिटी इंदी समागम टाटा समागम लैंड रोवर सह जगुव आयतने मिलदीगनीम समर्थुन पशु दिदास धातुन वर्षेदी मेम समागम दिग जगुव लैंड रोवर नमीन एकाबद्धगर लभुव दिदास नमे वर्षे सिट जगुव आयतने विसी निष्पादने के मोटरथ वल पेर निष्पादन वल्ट वड़ा कैपीबेन वेनसाग्दक नट लभुन नमूत एन पेर जगुव मोटरथ वल इंजिन वल्ट तिबू बलेट हो सुखोपभोगी बवट हानिया किरुणे नव विनस्कमल तिबू वासीवूये एंजिन धारितावन अडुकर इन वेडि अश्वबल प्रमाणयक लबा देन लेस ताक्षणिको वेडि दियुनु किरीम इंधन कार्यक्षमतावे वेडि किरीम वाहने एरोडायनामिक शेप वेडि किरीम एंजिन शब्द अडु किरीम डीजल मोटर अति निष्पादने इहल दमीम वाहने नडत्वे दम अहमोन अंदमिन निष्पादन कटियुतु सिदु किरीम वेनि अंश करेहि वेडि अवधानयक योमु किरीमय නමුත් මෙහිදී සිදු වූ විශාල අඩුපාඩුවක් වූයේ පෙර ජගුව මෝටරතවලට ආවේනිකව තිබූ එක්ස්ටීරිය ඩිසයින් මෙහිදී විශාල වශයෙන් වෙනස් වී තිබීමයි. සරලවම කිව්වොත් පෙරනි ජගුව මෝටරතයක් අනෙත් වාහන අතර තිබොත් ජගුව ලෝගෝ එක දිහා නොබැලුවත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් වර්තමානයේ ජගුව ගැන හොඳින්ම දන්නා කෙනෙකුට හැර අනෙක් වාහන වලින් ජගුව රතයක් වෙන්කර හඳුනා ගැනීම පහසු වෙන්නේ නැහැ. අදාපි අවධානය යොමු කරන්නේ ජගුව XJ6 සහ XJ12 මෝටර රථ ගැනයි. සරලවම කිව්වොත් මේ දෙකම එකම මෝටර රථයක්. වෙනස් වෙන්නේ එන්ජින් ධාරිතාවයේ පමණයි. ඊට අනුරූපව මෝටර රථ දෙකෙහි අශ්ව බල ප්‍රමාණ වෙනස් වෙනවා. XJ6 කියන්නේ ලෝ පුරා ක්ලැසික්ස් ලවර්ස්ලා අතර අතිශය ජනප්‍රිය මෝටර රථයක්. නමුත් ශ්‍රී ලංකාව තුල XJ6 රථයක් දකින්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. එඩ ප්‍රධාන හේතුවක් වෙන්නේ ඈත අතීතයේ සිටම දියුණු වෙමින් පවතින ආර්ථිකයක් ඇති අප රටේ ජගුව XJ6 රථයක් නඩත්තු කිරීමට තරම් වත්කමක් ඇති පුද්ගලයන් ඉතා සීමිත වීමයි. ජගුව XJ සීරීස් එක ආරම්භ වෙන්නේ 1968 වර්ෂයේ. 1968 වර්ෂයේ සිට 92 දක්වා XJ6 මෝටර රථ සීරීස් 3ක් යටතේ නිෂ්පාදනය වෙනවා. පළමු සීරීස් එක 1968 සිට 1973 දක්වා නිෂ්පාදනය වෙනවා. එහි ඉදිරිපස විශාල කොටු හැඩැති grill එකක් දක ගත හැකි අතර රවුම් හැඩැති headlight සහ dim light දක ගන්න පුළුවන්. පිටුපස classic පෙනුම වැඩි කරන කුඩා tail light දක ගන්නත් පුළුවන්. එකල classic executive motor අතවල bonnet එක විවෘත කරන්න තිබුණ විශේෂ ආකාරයකට. ඒ විවෘත කළ යුතුනේ වාහනයේ මැද සිට ඉදිරිපසට වන්නටයි. නමුත් වර්තමාන මෝටර රථවල මෙලෙස විවෘත කිරීමක් දක්නට ලැබෙන්නේ නැහැ. XJ6 කියන්නේ ඉන්ලයින් සිලින්ඩර 6ක් තිබූ මෝටර රථ. XJ6 රථයක් 2800cc සහ 4200cc එන්ජින් ධාරිතාවලින් සමන්විත වුණා. 2800cc එන්ජින් රථයකට අශ්ව බල 180ක බලයක් සහ නිව්ටන් මීටර් 182ක ව්‍යාවර්තයක් ඇති කරන්න පුළුවන්. 4200cc එන්ජිමක් සහිත රථයකට අශ්ව බල 245ක බලයක් සහ නිව්ටන් මීටර් 283ක ව්‍යාවර්තයක් ඇති කරන්නත් පුළුවන්. පැයට කිලෝමීටර් 0 සිට 100 දක්වා ගමන් කිරීමට පිළිවෙලින් තත්පර 11ක් සහ තත්පර 9ක් ගත වෙනවා. වීල් සයිස් එක අඟල් 15යි. රෝද 4ටම ඩිස්ක් බ්‍රේක් පහසුකම් ලැබෙනවා. මෙහි වීල් බේස් එක අඟල් 109ක් පමණ වෙනවා.
සම්පූර්ණ දිග අඟල් 190යි. වාහනේ ඉන්ටීරිය එක ඩිසයින් කරලා තියෙන්නේ ඉතාමත්ම සිත්තද ගන්න අසුළු විදියට. සුඛෝපභෝගී වාහනයක පරිද්දෙන් ඉස්තරම් ලෙදර් සුමට කරන ලද දැව වෙල්වට් වගේ soft touch material interior එක පුරාම දැක ගන්න පුළුවන්. ඉදිරිපස අලංකාර ක්ලැසික් පෙනුමක් ඇති 2 spoke steering wheel එකේ මැද Jaguar logo එක දැක ගන්න පුළුවන්. මීටර් පැනල් එකේ ස්පීඩ් එක සහ RPM එක ඇනලොග් විදියට ලබා දීලා තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ මැදින් පිළිවෙලින් බැටරි මීටර් එක, ඔයිල් මීටර් එක, ඇනලොග් ක්ලොක් එක, ටෙම්පරචර් මීටර් එක සහ ෆියුල් මීටර් එක දැක ගන්න පුළුවන්. පැසෙන්ජර් ෂීට් එකේ ඉදිරියෙන් සුමට කරන ලද දැවෙන් නිපද වූ සාමාන්‍ය ප්‍රමාණයේ ග්ලව් බොක්ස් එකක් ලබා දීලා තියෙනවා. ආසන නිපදවලා තියෙන්නේ ලෙදර් වලින්. ෂීට් වලට මැනුවලි ඇඩ්ජස්ට්මන්ට් තමයි ලැබෙන්නේ. ඉදිරිපස දොරවල ලෙදර් වලින්ම නිපද වූ ආම් රෙස් සහ ඩෝ පොකට්ස් දැක ගන්න පුළුවන්. මිඩල් ආම් රෙස් එක යට සාමාන්‍ය ප්‍රමාණයේ ස්ටෝරේජ් බින් එකක් තියෙනවා. ඇතැම් වාහන වලට පමණක් පවර් ෂටර්ස් පහසුකම ලැබෙනවා. මෙහි මැනුවල් සහ ඔටෝමැටික් ගියර් පද්ධති දෙකම දැක ගන්න පුළුවන්. වඩාත් ජනප්‍රිය ඔටෝමැටික් වාහන. ගිය ලීවර් එක දෙපැත්තේ ඩ්‍රයිවර්ට සහ පැසෙන්ජර්ට ඇෂ් ට්‍රේ දෙකක් ලබා දීලා තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ මැදත් දිගින් වැඩි ඕපන් ස්ටෝරේජ් එකක් දැක ගන්න පුළුවන්. වාහනේ ඉදිරිපසට එයාවෙන්ස් දෙකක් පමණයි ලැබෙන්නේ. පිටුපස ආසන වලට එක එයාවෙන්ස් එකක් ලැබෙනවා. පිටුපස ආසන වල දෙදෙනෙක් ගමන් කරන්න තමයි වඩාත්ම සුදුසු. මැදින් සාමාන්‍ය ප්‍රමාණයේ ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා. ෂීට් එකේ මැදින් ඩ්‍රොප් ඩවුන් ආම් රෙස්ට් එකක් ලැබෙනවා. පිටුපස ආසන වලට හෙඩ් රෙස්ට් ලැබෙන්නේ නැහැ. නමුත් ඉදිරිපස සහ පිටුපස බකට් ටයිප් ෂීට් නිසා ඇඟට හොඳ සපෝට් එකක් සහ හෝල්ඩර් එකක් ලැබෙනවා. 1973 සිට 1979 දක්වා නිෂ්පාදනය කෙරුණු XJ6 Series 2 හිදීද මීට සමාන අංග උපාංග දැක ගන්න පුළුවන්. ස්ටීරින් වීල් එකෙහි සුළු වශයෙන් වෙනස්කමකුත් ඉදිරිපස යාවෙන්ස් ප්‍රමාණය වැඩි කිරීමත් මීට පැනල් එක ඩ්‍රයිවර්ට ෆෝකස් කිරීමත් ඩෝ පොකට්ස් වල ප්‍රමාණය වෙනස් කිරීමත් ග්‍රැබ් හෙඩල් එක වෙනස් කිරීමත් වැනි සුළු වෙනස්කම් පමණක් සීරීස් 2 හිදී දැක ගන්න පුළුවන්. මෙහිදී පිටුපස ආසනවල සැලකිය යුතු වෙනසක් සිදු වී නැහැ. සීරීස් 2 හිදී ඉදිරිපස ග්‍රිල් එක සහ හෙඩ්ලයිට් සුළු වශයෙන් වෙනස් කර ඇති අතර වාහනේ සම්පූර්ණ දිග පෙරට වඩා අඟල් 5කින් වැඩි කරලා තියෙනවා. මෙහිදී පෙර එන්ජින් ධාරිතාව වෙනස් කර නොමැති අතර 3400 cc සිලින්ඩර 6 තවත් එන්ජිමක් හඳුන්වා දී තියෙනවා. එන්ජින් කාර්යක්ෂමතාවය වැඩි කර ඇති අතර නිෂ්පාදනය වන අශ්ව බල ප්‍රමාණය සුළු වශයෙන් පෙරට වඩා වැඩි වෙනවා. 1979 සිට 92 දක්වා නිෂ්පාදිත සීරීස් 3 හි ඉන්ටීරිය එකට වඩාත් නවීන පෙනුමක් ලබා දීලා තියෙනවා. නමුත් ස්ටීරින් වීල් එකේ සහ ඩෑෂ්බෝඩ් එකේ සුළු වෙනස්කම් හැරෙනකොට සැලකිය යුතු වෙනසක් ඉදිරිපස දක්නට ලැබෙන්නේ නැහැ. පිටුපස ආසන දෙක වඩාත් පුළුල් අන්දමින් මගීන් දෙදෙනෙකු සඳහා නිපදවලා තියෙනවා. සීරීස් 3 හි පිටත පෙනුම සුළු වශයෙන් වෙනස්කම් කර ඇති අතර ක්ලාසික් පෙනුම සහ ජගුව වලට ආවේනික ලක්ෂණ කන්ටිනියු කරලා තියෙනවා. XJ6 කියන්නේ සරලවම ලොව පුරාම ජනතාව ආදරය කරන මෝටර් රථයක්. මේ ක්ලාසික් එක්සිකියුටිව් ඉන්ටීරිය ඩිසයින් එකත් දෙවෙන් නිපදවන ලද ඉන්ටීරිය කොටස් සුඛෝපභෝගී ලෙදර් වෙල්වට් වැනි අමුද්‍රව්‍යත් බිකිය හෙඩ්ලයිට් ග්‍රිල් එක වගේ එක්ස්ටීරිය ඩිසයින් නිසාත් ගොදුරවිත කඩාපනින ජගුව සත්වයකුගේ අන්දමට ඩිසයින් කර ඇති බොනට් එකත් ජගුව ලෝහ ප්‍රතිමාවත් නිසා මෝටර රථයට සිත් වසඟ කරන හැකියාවක් ලැබී තිබෙනවා. ක්ලාසික් වාහන වගේම අලුත් වාහන ගැන දැනගන්න AG කාවිෂන් අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. අද වීඩියෝ එකට අපිත් එක්ක එකතුනේ හැමෝටම බොහොම ස්තුතියි. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.